පසුගිය කාලෙම හිව්වේ සංග වගේ අය, මහල වගේ අය, ගෝලි වගේ අය, රංගන වගේ අය. ඒ විදිහට එක එක ක්‍රීඩකයෝ වගේ අය තමයි අපි පසුගිය කාලෙ හිව්වේ. එහෙම වගේ අය හොයලා ඒ තරුණ ක්‍රීඩකයෝ අර ප්‍රවීණයෝ වගේ නොවුනම ඔවුන්ට විවිධ චෝදනා එල්ල කළා. දැන් කණ්ඩායමින් අවිෂ්ක, වනිදු, අසලංක වගේ ක්‍රීඩකයෝ ගැන ඒ විදිහට තව කෙනෙක්ගේ නම් එක්ක සංසන්දනය නොකර කතා වෙනවා නම් තමයි වැඩි හොඳ. මොකද ඔවුන් ඔවුන්ගේම ක්‍රමයක් හදාගෙන ඉස්සරහට ගියොත් ඔවුන්ට පුළුවන් වෙයි ලොකු ගමනක් යන්න. කොහොමුණත් මේ වෙද්දි හොඳ දක්ෂතා දක්වමින් ඉන්න චරිත අසලංකට ප්‍රේක්ෂකයෝ වගේම විචාරකයෝත් විවිධ කතා කියනවා. ඉන්දියා හිටපු නායක ධෝනි වගේ තරගයේ හොඳට කියවලා අවශ්‍ය විදිහට ඉනිමේ වේගය හදන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියන එක චරිත ගැන ඇහෙන එක කතාවක්. ඔස්ට්‍රේලියාව බිහි කළ සුපිරි මැදපෙළ ප්‍රතිකරු මයිකල් බෙවන් වගේ අවසන් ප්‍රතිකරු එකතු කරගෙන ඉනිමේ අවසාන භාගයේ ප්‍රතිවාදීන් පුදුම කරවන අවසානයක් ඉනිමට එකතු කරන්න පුළුවන් ප්‍රතිකරුවෙක් කියන එකත් අසලංක ගැන ඇහෙන තවත් කතාවක්. ඒ වගේම ලසිත් මාලිංග කියලා තිබුණේ තමන්ගේ ක්‍රිකට් ජීවිතයේ තමන් දැකපු තරුණ ක්‍රීඩකයෝ අතරේ අසලංක ඉස්සරහින් ඉන්නවා කියලා. සංගක්කාර වගේ ප්‍රතිවාදීන් හොඳින් පාලනය කරමින් සෙල්ලම් කරන්න මේ තරුණ ක්‍රීඩකයාට හැකියාව තියෙනවා කියලා මාලි කියලා තිබුණා. ශ්‍රී ලංකා සුපිරි වමත් ප්‍රතිකරු සනත් ජයසූරිය කියන්නේ චරිත අංක පහට හොඳටම ගැලපෙන ප්‍රතිකරුවෙක් කියලා. අංක පහ කියන තැන සෙල්ලම් කරන එක ලෙහෙසි නැහැ කියලා තමයි සනත් කියන්නේ. ඉක්මනින් කඩලු තුනක් වැටුනම ඉනිම ගොඩනගන්න හරි අවසාන ප්‍රතිකරුවන් එක්ක එකතු වෙලා ඉනිම ගොඩනගන්න හරි ගොඩක් අවස්ථාවල අංක පහ ක්‍රීඩකයාට සිදුවන නිසා චරිත වගේ අභියෝග වලට ආස ක්‍රීඩකයෙක් තේ තැන හොඳයි කියලායි සනත් කියන්නේ. ওই විදිහට චරිත ගැන විවිධයි විවිධ කතා කියද්දී මේ තරගවලිය විචාරකයෙක් විදිහට එකතු වෙන මහරූෆ් චරිතගේ ලේට් කට් පහර හැඳින්වුවේ මහලගේ ලේට් කට් පහරේ දකුණත් වර්ෂන් එක කියලා. මේ විදිහට මේ තරුණයා ගැන බලාපොරොත්තු වැඩි වෙද්දී ඔහුට ලොකු බරක් දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් චරිත අපේ ක්‍රිකට් වලට ලොකු දෙයක් දෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.